අපේ දරුවන් වෙනුවෙන් තමුන් ආසාවේ දරුවන් වෙනුවෙන් මේ සාධිකරණය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරා සුප්‍රීම උසාවිය අපි ඉල්ලපුරි දීපක ලබා දීලා තියෙනවා කියන එක අපි සතුටෙන් ප්‍රකාශ කරන්න කැමතියි ඡන්ද පත්‍රය දාලා අපේ නැවත යථා තත්ත්වය පත් කරන්න පුළුවන් විදිහකට අපේ වරම ලැබිලා තියෙනවා අපි ශ්‍රේෂ්ඨ සාධිකරණයට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ජනතාවගේ ජනතා අයිති රැකගන්න දීලා තියෙන එකට ලංකාවාසී සීලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා සෑම සීලු දෙනාම සාමකාමීව මහත්මා දේශපාලනය අනුගමනය කරමින් තමන්ගේ ගමේ තමන්ගේ වීදියේ තමන්ගේ මාවතේ සිටින තමන්ගේ සහෝදර ජනතාව කොමන දේශපාලන ප්‍රවාහයකට පාර්ශ්වයකට අයත් වුවත් ඒ සීලු දෙනාම රැකගනිමින් සාමකාමීව මේ ලැබුණු ඓතිහාසික තීන්දුව නිවැරදිව ප්‍රජාතන්ත්‍රවාදීව මනුෂ්‍යත්වයේ නාමෙන් භුක්ති විඳින්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා මැතිවරණය පාර්ලිමේන්තුව විසරව හරින කැසට් නිවේදනය තහනම් කෙරුවා සියලු මැතිවරණ කටයුතු තහනම් කෙරුවා දෙසැම්බර් මාසේ 4 5 6 වෙනි දිනවල මේ නඩුව විභාගයට ගන්නවා එතෙක් තහනම් නියෝග 7 වෙනි දවෙනකම් ක්‍රියාත්මක වෙනවා ඒ අනුව දැන් පාර්ලිමේන්තුව රැස් වෙන්නට කිසිම බාධාවක් නැහැ පාර්ලිමේන්තුව රැස් වෙනවා පාර්ලිමේන්තුවේ බහුතරය අනුව මෙරටේ අගමැතිවරේ අමාත්‍ය මණ්ඩලය තීරණය වෙනවා මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පෞද්ගලිකව එක්සත් ජාතික පක්ෂයටවත් අපිටවත් පෞද්ගලිකව ලැබිච්ච ජයග්‍රහණයක් නෙමෙයි මෙරටේ පුරවැසියන්ගේ අයිතිය තමයි ජයග්‍රහණ කරේ මෙරටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජයග්‍රහණ කරේ නැවත වරක් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කණ්ඩායමට පාලන බලය තහවුරු කර ගැනීම සඳහා වූ ක්‍රියාදාමය අපි අඛණ්ඩව අරන් යනවා පාර්ලිමේන්තුවේ බලය අනුව අපි ආණ්ඩුව පිටවනවා අපි දැක්සනවා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුව අපේ පාර්ලිමේන්තුව බලයේදී අපි මේ මෙරටේ ජනතා වරම තියෙන අපිට ඒ පාර්ලිමේන්තුවේ රැස්වලා ඒ පාර්ලිමේන්තුවේ බලය අනුව මෙරටේ අගමැතිවරයා අමාත්‍ය මණ්ඩලය හොදි කියලා අපි තීරණය කරගන්නවා 15 වෙනිදා හවස 2ට ලිප්ටන් වඩරාමේ පවත්වනවා මේ ජයග්‍රහණය සමරන්නත් අපේ බලය තහවුරු කරගන්නත් මෙරටේ ජනතාව ලක්ෂ ගණනින් එක් වෙන මහ රැලියක් පැවැත්වෙනවා මෙරටේ පුරවැසි උසුළු දිනකටම පක්ෂ පාට භේදයක් නැතුව එකතු වෙන්න හැබැයි ලෙසම මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීමේ වගකීමක් ඔබටත් තියෙනවා අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔප්පුනේ ඒක යම් ප්‍රමාණයකට හරි මේ රට ජනතාවට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාවක් තියෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශ්වාස භංගයක් ගෙනාම නම් ඒ විශ්වාස භංගයේදී අපි එදා වගේම සහය දෙන්න ඕන හැටියාම් තිබුණා එහෙම නොකර බහුතරයේ Tamanta හරියාකාරව පෙන්වන්න නැතුව ව්‍යස්තාවට පටහැනිව සදාචාර විරෝධී දිවිදියට මේ ඒකාධිපති ගමනක් යන්න Tamange බලවුමනා වෙනුවෙන් දැස්ති වීමේ ප්‍රතිවිපාකය තමයි අද මහින්ද රාජපක්ෂ මහත්තයාට තිරසේන මහත්තයාට භුක්ති විඳින සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා හෙට දවසේදී අපේ මහජන නියෝජිතය හැටියට පාර්ලිමේන්තුවට කැඳවලා තියෙනවා. අපි පාර්ලිමේන්තුවට යනවා. අපි මේ රටේ ජනතාවටත් කියනවා මාධ්‍ය වලටත් කියනවා ඉවසීමෙන් වගකීමෙන් Tamange වගකීම ඉටු කරන්න අවලංගල නැ පාර්ලිමේන්තුව. අද ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුව විසුරුව හැරීමේ නී ගැසට් නිවේදනයේ නීත්‍යානුකූල නැහැ කියලා. ඒක බලන්න. එතකොට අපි කැඳවල තියෙන එක වළංගුයි. ජනවාරි 5 කැඳවපු එක දැන් අවලංගුයි නම් නොවැම්බර් 14 කැඳවපු එක වළංගුයි. ශ්‍රේෂ්ඨාධිකරණේ මේ ගැසට් පත්‍රයේ తాවකාලික අත්‍යවශ්‍යුවේ නැත්තම් මේ නඩුව අහලා ඉවරනකොට ඒ අයගේ ඉල්ලීමට අර්ථයක් ලැබෙන්නේ නැහැ. එහෙම නැතුව කවුරු හරි කියනනම් ශ්‍රේෂ්ඨාධිකරණෙන් මේ මේ ගැසට් පත්‍රය අද අවලංගු කරා කියලා ඒ ඇත්තටම විශාල සාවද්‍ය කාරණයක්. අපි වෙනුවෙන් කරුණු දක්වන්න තවත් දින තිබෙනවා. 19 වෙනිදාට මේ සම්බන්ධයෙන් ඔබ්ජෙක්ෂන් ෆයිල් කරනවා, විරෝධතා ෆයිල් කරනවා. 26 වෙනිදාට කවුන්ටර් ඔබ්ජෙක්ෂන්ස් අපි ෆයිල් කරනවා. ඒ වගේම අපි 30 වෙනිදාට ලිඛිත දේශන ගොනු කරනවා. ඒ අනුව 4 5 6 දින තුනේදී මේ නඩුව නැවත විභාගයට කැඳවනවා. කිසිම දෙයකට මේවා වෙන්න එපා. එක්සත් ජාතික පක්ෂේ කොහොමද නැතිවෙන්න බයයි. ඒක තමයි ඇත්ත කතන්දරය. පළාත් සභාව නැතිවෙන්න තිබ්බේ නැහැ. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන අය යන්නුනේ ජනතාව ගන්න. ජනතාව ගාවට යන්න බයයි. ඒ නිසා අපි ජනතාව ගාවට යනවා. අපි ජයග්‍රහණය කරා අපි දැඩි විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි මේකට කල් දෙමු. අත්ෙන්ද නිමා දෙන්න කියලා බලන්න. ඔබතුමාලා දැන් වෙනත් පක්ෂයක සමාජිකත්වය අරගෙන තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂය නෑ නෑ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ ප්‍රශ්න අපි විසඳ ගන්න. එක්සත් ජාතික පක්ෂය 3ට 4ට කැඩිලා ඉවරයි. රජේ ප්‍රේමදාස මහත්තයා එක්කන් යන්න කියලා කණ්ඩායමක් රකින්න දාගෙන යන පාරවල් දිගේ. තනි ලික්කෝච මහත්තයා ගෙදර එළවන්න ඕනේ කියලා. මං හිතනවා මේක හොඳට වෙච්ච දෙයක්. මොකද දින 45ක් අපිට ප්‍රමාණවත් කාලයක් නෙමෙයි මැතිවරණයකට යන්න. අපිට දැන් හොඳ වෙලාවක් තියෙනවා ඡන්ද වැඩවලට යන්න. ඒ නිසා අපේ පාක්ෂිකයන්ට හොඳට කල් පල් අරගෙන හොඳ ඡන්ද තුනෙන් දෙක බලයක් ගන්න පුළුවන් ඡන්දයකට යන්න පුළුවන් කාල සීමා ලබා දීමක වුණා කියලා මම විශ්වාස කරන්නේ. අපේ ආණ්ඩුවක් අපි වීඩෝන. ජය වේවා. ඔබට මෙවැනි වීඩියෝ දිනපතා ලබා ගැනීමට දැන්ම අප channel එක subscribe කරගන්න යාළුවන්ට share කරන්න. ස්තුතියි.